අන්දරයේගේ සිරිපා ගමන. ඔන්න දවසක් දා අන්දරේ මාලිගාවට යනකොට රජතුමා රාජසභාවටලා හරිම දුකෙන් කල්පනා කර කර ඉන්නවා අපේ අන්දරේ දැක්කා. අන්දරේ ඉන්නේ රජතුමාව හිනස්සන්නනේ. ඒ නිසා රජ්ජුරුවව කනගාටුවෙන් ඉන්නව දැකීම අන්දරේට මහා මදිකමක්. අන්දරේ රජ්ජුරුවන් සමීපයට ගොස් මෙහෙම ඇහුවා. දේවයන් වහන්ස, මම මේ ආකාර විහිළු තහළු කරද්දී ඔබ වහන්සේ කල්පනා කොර කොර ඉන්නකොට මම ඉන්නකේ තේරුම මොකද්ද? අන්දරේ, මම මේ රටේ රජ්ජුරුවෝ වුණාට වැඩක් තියනවද? මගේ මේ මහත ශරීරෙහිඳ මට තව එක සැරයක්වත් සිරිපා දේවඳින්ට යන්ට බැරි වුණා නොව. අපෝයි දේවයන් වහන්සේ, ඕක මොකද්ද? යමු, මං එක්කන් යන්නම්. ඔයිට වැඩිය මහත මිනිස් අගේට සිරිපා දෙක්කන් ගිහින් තියනවා නොව. ඔය හිතේ තියෙන බය නොව. යමු යමු, ලබන පෝයට අපි යමු. මුලදී රජ්ජුරුවෝ අදිමදි කළත් අන්දරේ රජ්ජුරුවෝ උනන්දු කරවල කොහොම හරි ගමන යන්න කැමති කරවා ගත්තා. පෝය දවස උදා වුණා. රජ්ජුරුවෝ සහ අන්දරේ සේනාව සමග ගමනෙන්න පිටත් වුණා. රජ්ජුරුවෝ ඇතා පිටින් එක්කන් යන්න පුළුවන් අන්තිම තැනටම ගිහින් අන්දරේ රජ්ජුරුවෝ ඇතා පිටින් බස්සවා ගත්තා. ඕන් දේවයන් වහන්ස, මෙතන ඉඳලා පයින් තමයි. ඔබ වහන්සේට මුලදිම කියන්නේ බෑ බෑ කියලා කට වරද්ද ගන්න හැම එපා. අපේ කයිවාරුවක් ගහගෙන යමු දෙයියනේ. එහෙනම් මොනව හරි සප්පායන් වෙලා සමන් දෙයියන්ගේ කරුණාවයි කරුණා කරන්න පටන් ගම්මු. දේවයන් වහන්ස, මේ ගමන වෙහෙස කරයි. ඔබ වහන්සේගේ වෙහෙස නිවන්න මට තියෙන ආයුධේ තමයි විහිළු කොළොප්පං කිරිල්ල. ඒ හින්දා මේ ගමනේදී මං කොරන කොළොප්පං වලට උදහස් වෙනවා එහෙම නෙවෙයෝ. හැබං අන්දරේ, පුංචි සන්දියේ ඉඳන් ඔබ මට විහිළු කරනවා. මම කවදාවත් උදහස් වෙලා තියනවද උඹත් එක්ක? නෑ නෑ, ඒත් මං නිකමට වගේ කිව්වේ මේ. ටික දුරක් කන්ද නගිනකොට රජ්ජුරුවන්ට මහන්සි. රජ්ජුරුවෝ පොඩ්ඩක් නැවතුණා. අම්මෝ, අන්දරේ අන්දරේ, අපි ටිකක් ගිමන් ඇරලා යමුද? හොඳයි දේවයන් වහන්ස. අඩ හෝරාවක් විතර ගිමන් ඇරලා ගමන යන්න පිටත් වුණා. අන්දරේත් නානා ප්‍රකාර විහිළු කවට බස් කිය කියා කන්ද නගිනවා. නමුත් වැඩි දුරක් යන්න උනේ නැහැ. රජ්ජුරුවෝ හති දමන්න වුණා. අම්මෝ අම්මෝ, තවත් නම් බෑ අන්දරේ. අපෝයි දේවයන් සාංශ, එහෙම අව කැපෙන කතා නොකියා යං යං. අනේ අන්දරේ අන්දරේ, කොකෝ යමු, මම අතින් අල්ලගන්නම්. යමු යමු. අඩි හත අටක් ගිහින් රජ්ජුරුවෝ ආයෙත් නැවතුණා. අසරණ විදියට අන්දරේගේ මූණ බැලුවා. අන්දරේ අන්දරේ, ඔබ වහන්සේ මේ රටේ රජ්ජුරුවෝ වෙච්චි එහෙම අධෛර්ය වෙලා ඇහැද්ද?
ආලපාල රටවල රජවරු මේව දැනගත්තොත් නව නිංගිරාවේ බෑ. යං හාමුදුරුවනේ යං. අනේ අන්දරෙ, අනේ අන්දරෙ, මාව මැරෙයි. මගේ පපුව හිර කරනවා බං. අනේ හාමුදුරුවනේ, මගේ ආයුසත් තරං ඔබ වහන්සේ ජීවත් වෙන්න ඕනේ. අර බලන්න, වලාකුළු අතරින් සිරිපා මළුව පේනවා. බැබලි බැබලි, මේ ආවා වගේ හිතට හයිය අරන් ඔන්න ඔය ඩිංගත් කරුණා කරමු දේවයන් වහන්ස. අන්දරේගේ දිරිගැන්වීමත් කාරුණික ආශිර්වාදයත් ඇහුනම රජ්ජුරුවන්ටත් යන්නවයි හිත. ඒ වචනවලින් පණගහලා යන්න පිටත් වනත් තවත් පියවර 10ක්වත් යන්න ලැබුණේ නෑ. රජ්ජුරුවෝ පාරමැදම වාඩි වෙලා හති දමන්න පටන් ගත්තා. ඉහින් කණින් දාඩිය බේරෙනවා. කට ඇරගෙන හැස් හැස් ගාලා හති දානවා. අන්දරේ ටිකක් සැරෙන් කතා කරා. මෙතන විකාර කොරන්න ගත්තද? පාරමැද වාඩි වෙලා රජ්ජුරු කෙනෙක් නෙවෙද? හිඟන්නෙක් වගේ බිම ඉඳගෙන. අයියෝ, යං යං විකාර නොකර යං. අන්දරේ අන්දරේ, තරමට වැඩ කොරහං. මම රජ්ජුරුව නෙවෙද? තොට වටිනවද? තොට වටිනවද? ඔහොම සැර කොරන්ද? බමනව එක්ක යන්ද පොරොන්දු වෙලා එක්කං ආව. ඔබ වහන්සේ සිරිපා කරුණා කරන්නේ නැතුව මට වාසලට ගිය හැකිද? ඒක කාරි නෑ. මට තව හඩියක්වත් යන්න බෑ. මම ආපහු යනවා මාලිගාවට. මෙතන මගේ අනසක මිසක් උඹේ අනසක නෑ. අන්දරේ වටපිට බැලුවා. වටේම රාජපුරුෂයෝ ඉන්නවා. ඒත් අන්දරේ අවසාන උත්සාහෙත් අතෑරියේ නෑ. අන්දරේ රජ්ජුරුවන්ගේ කනට කිට්ටු කරලා හෙමිහිට මන්තරයක් මතුරන්න පටන් ගත්තා. මන්තරේ මතුරනකොට රජ්ජුරුවන්ගේ ඇස් තිලිසෙන්න පටන් ගත්තා. මූණ රතු වුණා. වාඩි වෙලා හිටපු තැනින් ඉබේම නැගිටුණා. දත් පිටි කන්න පටන් ගත්තා. අතපය වීදියෙන් පිරිලා වෙවුලන්න වුණා. එකපාරටම මගුල් කඩුව ඇදලා ගත්තා. අන්දරේ කන්ද මුදන පැත්තට දුවන්න වුණා. රජ්ජුරුවොත් කඩුව අමෝරාගෙන අන්දරේ පස්සේ ලුහු බඳින්න පටන් ගත්තා. ඇහිපිය ගහන වේගයෙන් දුවපු අන්දරේ කෙලින්ම නැවතුනේ සිරිපා මළුවේ. පස්සෙන් නෙලවන් ආපු රජ්ජුරුවෝ කඩුව අමෝරාගෙන අන්දරේ ඉස්සරහ නැවතුණා. පස්සාන් දාසකට බුදු වෙන්න මගේ දෙයියෝ මේ අසරණයාට සමා. ඔබ වහන්සේගේ තියෙන ලෙන්ගතුකම හින්දයි මේ සේරම කොලේ. බලන්න දැන් ඔබ වහන්සේ සිරිපා මළුවට වැඩලයි ඉන්නේ. මට කමා කරලා හිත නිවාගෙන සිරිපා වදින්න මගේ දෙයි. රජ්ජුරුව වටපිට බැලුවා. දෙදෙනාම සිටින්නේ සිරිපා මළුවේ. මුර සෙබළු තාම කන්ද නගිනවා. රජ්ජුරුවන්ටත් පුදුමයි. බොලන්දරේ, උඹ තමයි දවසකටත් මිනිහා. කනට කොරලා හෙනං දිව්‍ය මන්තරයක්වත් කිව්ව නොවැද? මට නැති ශක්තියක්. යමං අපි ගෙන් සිරිපා කරුණා කරමු. ඉතින් යාළුවනේ, අපේ චැනල් එකට අලුත් කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.